අද මේ එකක් ගැනවත් මාධ්‍ය දාන්න බෑ. ඇයි? මාධ්‍ය මර්ධනය කරනවා. එහෙනම් අද කොහොමද මිනිස්සුන්ට මේක යන්නේ එළියට? මේ රටේ Facebook එකෙන් යන්නේ. වෙන හැම කුපාඩිකමම්ම රාජපක්ෂ රජීමේ Facebook එකේ තියෙනවා. දැන් බලනවා Facebook එකත් තහනම් කරන්න. දැන් සිංහල පත්තර තුනකම Facebook එකෙන් තව ජීවිතයක් බිල්ලට කියලා වචන හතරක් දාලා තියෙනවා. වෙන වෙනම ගහන පත්තර කන්තෝරුවල කොහොම එකම හෙඩ්ලයින් එකේ ඉන්නේ. රෑ දෙවියෙක් ඇවිල්ලා ඒගොල්ල හැම එක්කෙනාටම මේක අදහස දුන්නද? දැන් බලන්නකෝ මේ ලියුම් එනෝනේ. ලියුම් ඇවිල්ලා කියනවා පිරිමි ළමයා ගෑන් ළමයට කියනවා මේ සම්බන්ධ ඉවරයි කියලා. ගෑන් ළමයා පිරිමි ළමයට මේ සම්බන්ධ ඉවරයි කියලා. ඒක ඕක බලාගෙන ගිහින් සමහර මිනිස්සු ගිහින් දිවි නසාගත්තට අපි තැපැල් කාර්යම් ආරම්භෙත් නෑ, තැපැල් කන්තෝරුව ගිනි දෙන්නෙත් නෑ. හරි වැඩන්නේ ඇයි Facebook එකට මේක කියන්නේ? අපි ඉඳ දෙන්නේ නැහැ Facebook එක නැති කරන්න. මං තරුණයන්ට කියනවා Facebook එක ආරක්ෂා කරන්න අපි ඔක්කොම වැඩ කරන්න ඕනේ. මාධ්‍ය තමන්ගේ රටේ නීතියට යටත් වුණා. ඒ නීතියෙන් පාලනය වුණා. අද තියෙන online, අද තියෙන සමාජ මාධ්‍ය කාටවත් පාලනය යන්නේ. එයා කියන්නේ අපිට ඕනෑයක් කරන්න පුළුවන් කියලා. ඒකේ දැන් විශාල ප්‍රශ්නයක් තියෙනවා. යුරෝපීය සංගමය අනික් රටවල් ගණනාවක් මේ මේ රටවල් අපේ ලංකාවෙත් බලන්නේ කොහොමද මේ ඔන්ලයින් විශේෂයෙන්ම මාධ්‍ය කොහොමද පාලනයකට ගෙනියන්නේ? එයා ලෑස්තිද ජාත්‍යන්තර ගිවිසුමකට එන්න? නැත්නම් එක එක රටේ නීති වලට යටත් වෙනවද කියලා? මං හිතන්නේ ඒක බොහෝ දුරට තීරණය වෙන්නේ යුරෝපීය සංගමයෙන් සිදුවෙන දියුණුව පිළිබඳ. අනික්